देने कोई की थातित मार प्रश्न ने हाने दम मम्मा ने प्रश्न थातित के गहन नोनी दम मामा गेदर इंदरा थातित ने सेने का वो यान गी सेर मत आने का ने माव खड़े अरला तमुं गेदर ही टेकला मम दान नो कोई दिया नहीं माँग आहापु प्रश्न के उत्तर दिले ना වැඩි ඔක්කොටම ඉස්සලා තාත්තට කතා කරන්න කියලා ගන්නවා තේරුණාද කයක තමයි මේක මොකා වුණත් දෙමෝපියන්ට කීකරු වෙන්න ඕන දුවේ ඇත්ත කියපන් සේනක කොයිද ගියේ අර අල්මරේ තිබිච්ච සල්ලි වලට මොකද වුනේ බලන්න තාත්ති ප්‍රශ්නෙත් එක්ක උත්තරේ තියෙනවනේ सेने का अलमारी थी बस हल्ले टिकटा थी तो ना मैं आप इतना टटा बाई के लिए आई ना थी मामा हितागे नहीं थी ये इधर मटारा नाइट रेस्टोरेंट के थी हम बीच आइंस का केल දෙකයි 50 ලපටි කැකුළු කෙල්ලෙක් කියලා. නමුත් මම වැරදි කිව්වා. You are well done. ඔයා නියමිට ගේම් එක ගැව්වා. නියමිට ගේම් එක ගැව්වා. මං ගහපු ගේමක් නෑ සර්. ඩොක්ටර් මාස්ටර්ගේ පාර්ශවය මට කියන්න කියපු දේවල් ටික කිව්වා විතරයි. එච්චරයි. You are wrong. You are wrong. පාර්ශවයේ රත්රංගි විතරක් නෙමෙයි මගේ. මොකද මමත් මේකේ කොටස් කාරයි. ඔයා අද ඉඳලා මේ සර්විස් එක දෙන්නේ මට මේ බිස්නස් එකේ ඔයා ලොකු භූමිකාවක් කරන්න තියෙනවා ලොකු භූමිකාවක් කරන්න තියෙනවා ඔය භූමිකා අරවා මේවා වගේ බර වචන තේරෙන්නේ නැහැ සර් හැබැයි මම එකක් දන්නවා මගේ තාත්තාව සනීප කරගන්න නම් මට සර්ලාගේ හැම ජරා වැඩක් මගේ වැඩක් වගේ බහැලා කරන්න සිද්ධ වෙනවා දගන්න බෑ මේ මාත් එක්ක කතා කරන්නේ අර රෙස්ටෝරන්ට් එකේ යම් වෙච්ච අහිංසක කෙල්ලෙක් මත කියලා. මිනිස්සු අහිංසක වුණාම උන්ගේ ඔළුවල් වලට අත හොදන්නේ නැන පොර ස්ටයිල් එකේ ඩයල් ගොඩාක් ඉන්නවා සර්. හැබැයි මම කැමති නැව එක පොරක්වත් මගේ ඔළුවට අත හොදන්නේ නැනට. හරියට හරි. මගේ බිස්නස් එකටත් ඕනේ වැලයන පැත්තට මැස්ස ගහන්න පුළුවන් වර්ගයේ කෙල්ල කොල්ල සෙට් එකක්. ඔය ආයි වැඩේට හරියට මාරේ. ගා ඔකේ. බයින්ඩ් ඉස්සෙල්ලා මට ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද තියෙනවද? ඉල්ලීම් කරන්නේ සේවකයෝ නිසා. නැතෝ බොස්ලා නෙවෙයි. Okay. Rooda Thune Manamali.
හරි හරි මහත්තයා මම ඒ විදිහට කරන්නම් නෑ 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 අතුල සතියක් දෙකක් නෙමෙයි අවුරුද්ද කිරේ හිටිය ප්‍රශ්නයක් නෑ කවදාවත් මිනිහා මාව පාවා දෙන්නේ නෑ ඔව් මේ ගේම් එක අපි කොහොම හරි රත්තරන්ගේ පැත්තට කරකවන්න ඕන ඔව් හැම කුණු ගොඩක්ම මගේ ඔළුවට දාලා සැපෙන් සනීපෙන් ඉන්නද කල්පනාව රත්‍රන් මං කියන කපන් හරි මේක අපි කතා කරලා විශ්නගම්මු මේ අනේ අනේ ඔය පිස්තෝලේ මගේ ඔළුවෙන් කණින් රත්‍රන් ඇයි බයද ඕනම චන්දියෙක් මැරෙන්න බයයි උඹ මම රංජන් අපි ඔක්කොම මැරෙන්න බයන්නේ බයක් තියෙනවා නම් මාරයත් එක්ක හැප්පෙන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? මේක මම ඔබට දෙන අවසාන චාන්ස් එක. The last chance. අතුලේ කියලා තියෙන පොලිසියට ඒ බඩුම්බේ කියලා. අතුලයායි උඹේ හෙංචයියෝ ටිකයි බඩුත් එක්කම මම පොලිසියට මාට්ටු කරපු නිසා උඹට උමනා කරේ ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපන්න. එහෙම නේද? රත්තරන් උඹ කලේ වරදක් නේ. වරදට දඩුවම් දෙන්න උසාවි තියෙන. ඒක උඹ කරන්න අවශ්‍ය නැහැ. මෙච්චරයි. ඊළඟ නඩු දිනේට කලින් උඹ ගිහිල්ලා අතුලට කියන්න ඕන මේ කේස් එකෙන් මාව අයින් කරන්න කියලා. තේරුණානේ අතුල මට හම්බෙන්න විදියක් නැහැනේ පොලිසියෙන් පොලිසිය මාව සැක කරනවා ඊට සැක කරපුවා වේ ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි එකක් මතක තියාගන්න ඔබ මේ කේස් එක සම්බන්ධයෙන් පොලිසිය යම් වෙලාවක හරි මාව පස්සෙන් ආයි ආවොත් ඊළඟ පාර මං බොවෙන්නේ බලන්න හන්දි මල් ශාලාවෙන් පෙට්ටියකුත් අරගෙන හන්දි මල් ශාලාවෙන් පැටිය උතර ගන. රෝද තුනේ මනමාලි. කැරගෙන පෙරලෙන මේ පුංචි ලෝකේ දෙයියනේ කියලා ඔන්න දෙවනි වතාවටත් මම මිස් ඉස්සරහ මොකද කියන්නේ මගේ වණ්ඩියෙන් මිස්ටර් ලිෆ්ට් එකක් ඕනේද හරි හරි වෙරි සෝරි මිස් මේ ඇවිදගෙන යන හයර් බලෙන් ඇදලා දාගන්න එක වෙරි බෑඩ් වැඩක් කියලා දන්නව හරි ඔනේ සංගාලා පොල්ල කැපුණා මේ මොකද නවති සංගාල මිස් දුන්න ටෝක් එකට මෙන්න ඉතින් ඔල්ල සිංගාල නැවතුණා. ඔයා කොහෙටද යන්නේ? යන්නේ ඉතින් දැනක් නොතනක් නෑ මිස්. එහාටයි මෙහාටයි ඉතින් පෙට්‍රල් ටික ඉවර වෙනකන් බඩ ගෝස්තේ රැක ගන්න හයර් කැල්ලක් වදිනකන් ඉතින් යනවා. මේ එහාටයි මෙහාටයි පෙට්‍රල් පුච්ච ඉන්නේ නැතුව එක තැන නවත්වගෙන ඉන්නව නම් කීයක් අය කරනවද? මිස්ගේ වර්ඩ් එකේ නම් ලොකු ප්‍රොබ්ලම් එකක් තියෙන පාටක් තියෙනවා. හරි, කමක් නැහැ. මගේ මොකද කරෙන්න ඕන කියන්නකෝ මිස්. මේ ලොง ටයිම් නවත්තගෙන ඉන්න වෙන ෂෝට් ටයිම් හයර් එකක් තියෙනවා.
මට ගානක් කියන්න පුළුවන්ද? හරි. මේකයි මිස්. ඔය අස්ප ගණන් ගන්න ඩස්පි ජිල්මාඩ් ඩයල් එකක් නෙමෙයි මම. මිස් බලලා ඉතින් මට සාධාරණ ගානක් දෙන්න. හරි. එහෙනම් හරියටම හවස 5 වෙදි කොස්වත හන්දියට එන්න. මිස් කොස්වත කොහටද? ඔයා හන්දියට එන්නකෝ. මම ඊතර විස්තර ටික කෝල් එකක් දීලා කියන්න. මොකද කියන්නේ? මේ මෙව්වට මොකුත් හිතන්න එපා මිස්. මේ පොලිස් කූඩුවේ කම්බි ගණන් කරන්න වෙන සීන් එකක් එහෙම නෙමෙයි නේද? ඇයි? ඔයාට මාව පේන්න ගේම් ගහන කෙල්ලෙක් වගේද? අනේ නෑ නෑ මිස්. පෙනුමෙන්නම් මිස් දැක්කාම අහිංසකයි සිරියාවන්තයි. හරි. ඒක නෙමෙයි. මිස් කියන තැනට කියන වෙලාවට මං ගාන්ට ඇවිල්ලා ඉන්නම්. හරි? මං ගිහින් එනම් මිස් එනවා. කොහෙද මේ? බයිකේ මගදී ගැටුණා. ඒක ගරාජ් එකකට දාලා 3 wheel එකක් යනකම් හිටියා. ඊට පස්සේ තමයි තාත්තගේ වාහනේ එනවා දැක්කේ. අයිසෙ මේ ඔය අනුන්ගේ දේවල් ඔබ ඔබ බලන්නේ නැතුව පැත්තකින් තියන්නකෝ. හරි ඉතින්. මම බැලුවේ මේකේ තියෙන්නේ මොනවද කියලා විතරයි. සතර සිංහ අංකල් එන ගමන් වාහනේට නැග්ගා. මං හිතන්නේ එයා එයාගේ මේ මේ පුතාටද කොහෙද ගත්ත කැම වර්ගයක් වෙන්න ඇති ඕක තියෙන්නේ. එහෙනම් ඉතින් මේකේ හොඳ නැති දෙයක් තියෙන විදියක් නැහැ නේ. මේ පුතා මේ හොඳද නරකද කියලා අපිට අදාළ නැහැ නේ. අනුගේ දේවල් බලන්න එපා. ඔක පැත්තකින් තියන්නකෝ. හරි හරි තියන්නම්. කවුදන්නේ මේ කැමක් තියනවාද කියලා? මං ඔයාට කිව්වනේ දැන් ඔය එක එක ඒවා බලවල ඉන්නකෝ පැත්තකින් තියන්න කියලා ඔක. drugs mona never mamme peti gena ahala de e satarasingha angalata mokada de satarasingha angalata bo neda nadda kiyeneka apita adala naha ne man oyata kiyone moka balanna epai kiyala mena meta aduge dewal balanna epa echcharai අයියේ මේ අර පබාමිස්ගේ සල්ලි අම්මගේ බෙහෙත් වලටයි අර ෆාමසියෙන් ගනිපු කුල වලටදයි මොනවටදයි බර ගානක් වියදම් වුණානේ දැන් ප්‍රයිවට් කරන්න කියලා ස්කෑන් වගේකුත් තියෙනවා ඒවටත් දැන් කොහමද සල්ලි හොයාගන්න ඕනේ මේ මං කියනද ඔයා ගිහලා පබාමිස්ට මේ සේරම විස්තරේ කියන්නේ යා මොනාරි කරයිනේ ඒගොල්ලෝ මෙයා පීතන විදිහට හිතන්නේ නැහැ නන්ද ඒගොල්ලෝ ලොකු මනුස්සෝ නෙමෙයි සල්ලි. ඉතින් අපිටත් මේ වෙලාවේ උනේ සල්ලි තමයි. මොනාරි කරලා අම්මගේ මේ ස්කෑන්ටි කරගන්න එපා අයියේ. මොනවම හරි කරලා. මොනවම හරි කරන්න කියලා හොරකම් කරන්නද කියන්නේ? දැන් ඉතින් කරන්න ඉතුරුලා තියෙන අතපය හතර විකුණන එක විතරයි. අයියේ. අයියේ මේ අතපය නෙමෙයි. මගේ මේ කනේ තියෙන කරාම දෙකයි ගෙදර තියෙනවා මගේ චේන් එක මේ දෙක උකස් කළා මේ වැඩේට සල්ලි හොයන්න. වාට පිස්සුද? තමන්ගේ නංගී කන කරුගස් තියලා අම්මට බෙහෙත් කරන්න සල්ලි හොයන මම මොන පිරිමියෙක්ද අනේ? මේ කරුමිකට කොහෙවත් වෙන ප්‍රශ්නක ඔයා පැටලුන්නේ නැත්තම් ඔයා මේ වෙලාවේ කොහමද සල්ලි හොයන්නේ කියලා මම දන්නවා. මුකුත් හිතන්න ඕනේ නැහැ. අපි මේ විදියට අතරම්බට ටික තියමුකෝ. නෑ නෑ ඕනේ නෑ.
මම විජය මාත්‍යා හම්බෙලා ණයක් කියලා ගන්න බලන්න. දැන් ඔයා එයා ගවට යන්නයි කියලා මට පොරොන්දු වුණානේ. එනවලු ඉතින් මම මේ සල්ලි දෙන්න කොයි හරි වෙලාවක යන්න ඕනනේ. අනිත් එක දැන් මට විජය මාත්‍යා ළඟට යන වැරෙන්න වෙන වැඩක් නැහැ. තාත්තටයි දුවටයි දෙන්නටම වෙන වෙනම වැඩකාරකම් කරන්නයි. ඒගොල්ලන්ට ඉත් එක් වෙනවා යැරෙනවට වෙන වැඩක් නැද්ද අයියේ? ආ ඒක මගේ දෛවේ නම් අපිට ඒක වෙනස් කරන්න බෑ. මේ දැන් ඔයා කොහොමද ගිහලා පබා මිස්ටර් සල්ලි දෙන්නේ? උතන් සල්ලි අඩු වෙන්නේ. කෝ කියලා හෙව්වොත් එහෙම? එමුණුක් මං ඇත්ත කියනවා. වෙන කරන්න දෙයක් නැහැ. මේ ඔයා ගෙදර යන්නකෝ. දැන් අද පොලිසියට යන්නේ නැද්ද ඔයා? පොලිසියට යන්න කලින් අම්මා සනීප කරගෙන ඉන්න ඕනේ. මේ මගේ ඔළුව ගිනි අරන් තියෙන වෙලාව විකාර කතා කරන්න එපා. අයියේ